දැස ක්වෝමගේ දරම්ම තත්තද වවපුතේ ද ජුනිවාසේ කොළොස්වෙනි බ්‍රහස්පතින්දා සුදෝ බරණබා සපුස්තෘතුමන්ගේ මංගල්ලෙසහි පත් කරන්නේ. අද සුදෝ මතයුත්තුමාගේ සුවිසෙසේ දහවෙනි පරිච්චේදේ හතේ සිට දහත් වන දක්වා. ජෙසු කනවා ස්ොර්කරාජ්‍යය අපට ලංවෙලා තියෙනව මෙන්න සලකුණු රෝගීන් සුව කරන්න මලවුන් නැගිටවන් ලාදුරරෝගින් සෝපත් කරන්න දුෘෂ්ඨාත්මයන් නැවත සුවපත් කරන්න ඔබ නොමිලේ ලැබූදේ නොමිලේම දෙන්න කියලා ඉල්ලෙනවා. එවගේම ජෙසු කනවා මේ කාර්ය සදා ඔබ ගමන් කරද්දී ඔබ රන් හෝ රිදී මුදල් අර්ඥන් එපා, මල්ලක් කමිස දෙකක් වහන්සංගලක් සැරෑටියක් පෙවේ වරඥන් එපා කියලා. ගේ ද අම්ම තය දුවේපුතේ ඔබට යම් ප්‍රශ්නයක් කේවී මේ අඩුම තර්මය මේ සැප පහසුකමක්කවත් නැතුව. කොහොමද වැඩක් කරන්නේ කියලා. ඔබ චුට්ට කල්පනා කළ බලන්න අපේ ශුද්ද ජුසේවාස් පියතුමා ගැන පොඩ්ඩ. ුසේවාස් පියතුමාට දවල් කෑම රාත්‍රීකෑම කියල ද ඇත්ති වලි නෑ. යාචකෙක් වගේ වෙස් වෙලාගත් මෙතුමා ඇවිදගෙන කියලතිෙන දුර. බටමට පැජරෝමත් ඇන්න බෑ. මේවතමයි ජේ සබෙන්න්මකින් ඉල්ලතියෙන් ව මේවතමයි පල දරන්නේ සැප පාහසුකන් සියල් ලක්ම තියාගත්තම අපි වැඩක් කරන්න නැතිය වෙනවා. කඳුලු බින්දු වලට ඉඩ දෙන්න ඇස් සෝදාගන්න. ඒක තමයි ජීවිතයේ හරි දැක්මක් දකින්න පුළුවන් වෙන්නේ. කඳුලුවලින් ඇස්සේදුනේ නැත්නම් අපට ඈතපේනෙන් නැතුව යනවා. ඒවගේම කියන්නතාව පුංචි කාරණාවත් තියෙනවා ඔන්න සිදුවීම දහැ චුට්ට කංයමු කරලා බලන්න ඔන්න එක්තරා අනුතුරකින් මියගිය මහත්මයෙක් මේ මහත්මයා මියගිහාම පොලිස් නිල්ධාරය කහනවා ඒ ගෙදරයගින් මේ මැරුණේ කවුද මහත්තයා හොඳයි ඒමනම් අනතුර වෙන්න පෑකට කලින් හෝ ගෙදරින්ගේ මොනකොට මොන අටද මෙ නෝන කියනවා පාන්ගේඉන්න කියා. එතකොට පොලිසින් ධරි මත්ත්‍ය යනවා මහත්ත මැරුණනායි කියලා දනකත්‍රවසය ොමුොකද කළිය. නොන කෙනවා ම නූඩල් සොදාගන කෑවා. අහද රමතතාත්යේ දුවේපුතේ හිතළ බලන්න කොන්න. අපේ පනිවිඩ හැම තිස්සෙම අපට දැනෙන්නේ කොහොමද අපේ අවශ්‍යතාව විස්සරර. දෙවනකොට අනෙත් අයට මොකද උනේ කියලා. ඒ අපේ මනුස්සයාගේ තියෙන වභාවේ හැටියක්. එම නෙමේ වේ වෙන්්ඩෝන නීද. එනිසා ඔබට මම අද සංවේදී දවසක් කරගන්න ට ඕන. එනිසා අද ඔබට දිවෙන්වාසගේ ආශිරවාදමම පාර්ථනා කරනවා ඔබට ජෙසුපිහිටයි.